සතර කමඨාන. ගරුතර ස්වාමීන් වහන්ස මට ප්‍රශ්න කිපයක් තියෙනවා දැනගන්න. ඊයේ දේශනාවකදී මම හුණා මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා කරා මේ සෝවාන් වීම සඳහා අනිවාර්යෙන් අපි බුද්ධ ශක්තිය ලබා ගන්න ඕනේ කියලා. අනිවාර්යෙන් බුදුහාමුදුරුවෝ නැති නිසා ජාති සෝතාපන්න වූ කෙනෙක් චත්තාරි මහණිතානානි මේ සතර බුදු ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු චත්තාරි මහණිතානානි සතර තැනි එක තැනක් හෝ දැක වෙන පුදාගෙන ඒ පුද්ගලයා බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන සෝතාපන්න ඵලයට වෙන්න නම් පත් වෙන්න නම් ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි දන්නවා දැන් අපි ස්වාමීන් වහන්සේගේ දැන් ඔය හාමුදුරුවරු මේ ඔය රේඩියෝ වල channel වල බණ කියන ඔය හාමුදුරුවරු කියනවා අපිට ධර්මයේ තියෙනවා නම් අපි ධර්මය අනුගමනය කරනවා නම් අපි සිල් රකින්නවා නම් බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනහම මොකද හිටියහම මොකද ඉන්දියාවේ වුණත් ලංකාවේ වුණත් අපිට මේකෙන් ප්‍රශ්නයක් නැහැ අපි මගපල ලැබනවා කියලා. අපි සම්පූර්ණම ආර්ය උපාදිය. බුදුහාමුදුරන්ගේ දේශනාව විකුට්ටි කරපු තැන. බුදුහාමුදුරෝ මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ පැහැදිලිව කිව්වා මේ සද්දස්ස කුල බුද්දස්ස දසිනියානං සංවේජිනියානං වෙන්න ඕන කියලා. මේ බුදුහාමුදුරන්ගේ වචනයට විරුද්ධ දෙයක් තමයි යම්කිසි හාමුදුරණමක් කිව්වොත් බුදුහාමුදුරුවෝ කොහේ ඉපදුනහම මොකද අපිට ධර්මයේ තියෙනවා නම් නිවන් දකින්න පුළුවන් කියන එක ආර්යෝපාදයක් විතරක් නෙමෙයි ඒක ආනන්තරිය පාප කර්මයක් වෙනවා මොකද බුද්ධ දේශනාව ආචින්න අනාචින්න කිරීම බුද්ධ වාචිතේල අපිට අලපිටේ කිරීම සයනස් නෑ මම අපි දැන් ස්වාමීන් වහන්සේ ළඟට ආපු නිසා අපි ඒ සත්‍ය දැනගත්තා නමුත් දැන් ලංකාවේ බොහෝ ස්වාමීන් වහන්සේලා කියනවා අපිට ඇහෙනවා අනිත් පැත්තෙන් බුදුහාමුදුරුවෝ ඒක ඉන්දියාව එක්ක කොටසක් 99%ක් ව ඉන්දියාවට පටවන එහෙම නැත්නම් කියන බුදුහාමුදුරුවෝ කොහේ වුණාම මොකද අපිට ධර්මයේ තියෙනවා නම් ඇති කියලා නෑ මගේ ප්‍රශ්නේ ඒක නෙවෙයි සයනස් දැන් අපි අපිට ගොඩක් ඇහෙනවා අහවල් ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් අහවල් ස්වාමීන් සෝවාන් ඵල ලබපු කෙනෙක් ඒ වගේ අපි නොයකුත් ධර්මයේ තියෙන්න ඕන ධර්මයේ කියන්න ඕන තමන් ධර්මය අහලා දැනගෙන නිවන නියමිත නිවැරදි ධර්මය තමන් අහලා දැනගෙන තමන් අනුගමනය කළොත් ඔය ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දස සංඥා මෙනෙහි කළොත් භාවිතයට ගත්තොත් ඔබට බුද්ධ ශක්තියට අනුගත වෙන්නට අවස්ථාවක් ලැබුණොත් ඔබ මගඵල ලබනවා ඒක කාටවත් වළක්වන්න බෑ ඒ අරුණාම දැන් අනිත් ඔය සෝවාන් කියන අය ඒතකොට සෝවාන් වෙලා නැද්ද ස්වාමීන් වහන්සේ දැන් මෙහෙමයි අපි කියන්නේ කවුරුවක්වත් සෝවාන් වෙලා නැද්ද තියෙනවද කියලා. ඒක අපිට වැඩක් නැහැ. අපි කියන්නේ කවුරුවත් අරහත් වෙලා නැද්ද අරහත් වෙලාද කියලා ඒගොල්ලෝ කියන්නේ අරහත් නෙමෙයි රහත්. මේ ලංකාවේ ඔක්කොම හාමුදුරුවෝ කියන්නේ රහත්. අරහත් කියන වචනයවත් පාවිච්චි කරන හාමුදුරු නමක් නැහැ. බුද්ධ දේශනාවේ නම් ත්‍රිපිටකයේ තියෙන්නේ අරහං අරහතෝ අරහත්. නමුත් පරිවර්තකයා පරිවර්තනය කළා තියෙන්නේ රහත්. ඒකයි වරද වෙලා තියෙන්නේ. ඒක මේ බුද්ධ භාෂිතේ ලපිටේ අලපිටේ ආභාෂිතේ කිරීමක්. ඒක නිසා රහත් වෙලා නෙමෙයි රහත් කතාවක් නෑ මේක තියෙන්නේ අරහං අරහතෝ අරහත්. ඉතින් ඒක නිසා කවුරු අරහත් තුනක් නැතත් ඒකෙන් අපිට වැඩක් නෑ. අපි ඒකට තර්ක කරන්න යන්නෙත් නෑ. අපි ඒකට විරුද්ධ වෙන්නෙත් නෑ. අපිට විරුද්ධ වෙන්න ඕනකමකුත් නෑ. අපිට මේ කියන ධර්මයේ තීරුම් ගත්තොත් මේ කියන බුද්ධ ශක්තියට අනුගත වුණොත් මේ පරතෝගෝෂික ප්‍රත්‍ය ලැබුණොත් ඔබට හේතුඵල ධර්මයට බහාගල්පා ණයවිනයට සතුඳා බලන්න කටයුතු කරොත් ඔබ ඔබේ සද්ධා ඉන්ද්‍රිය මතු කරගෙන ඊට පස්සේ මේ අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කළොත් ඔබ මගඵල ලබනවා කාටවත් නවත්තන්න බෑ. ඒ පාරමාර්ගයේ පිළිවෙත කියන්නේ අපි අනුන් කියන දේවල් වලට විරුද්ධ වෙන්න අපිට ඕන ගමක් නැහැ. එහෙම. ඔය ඕන මිනිහෙක් ඕන එකක් කියාගත්තාම දැන් වහරකහම් දුරුවන්ගේ ගෝලියෝ ඔය ඕස්ට්‍රේලියාව නිව්සීලන්ත පැත්තේ හොඳට ගිහිලා සල්ලි හම්බ කරගෙන ඇවිල්ලා ධ්‍යාන ලබන පාරක් කියාදිනවා. ඉතින් ඒක නිසා අපි වහරකහම් දුරුවන්ගේ ගෝලියොන්ට නෙමෙයි කියන්නේ නම් කියන්න ඕනේ නැහැ. කවුරු වුණත් ධ්‍යානය විතරක් ධ්‍යානයට යන පාර කියනවා නම් එතන නිවනක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වේ ධානයනොත් මිදෙන්න ඕන. වහරකහාමුදුරුවොත් ගෝලියොත් ධානයෙන් කෙලවර වෙන දහමක් කියනවා.
දහමක් කියනවා ධානයෙන් කෙලවර වෙනවා. ධානය ආර්ය ධානය වෙන්න පුළුවන් හැබැයි නිවන නැහැ එතන. අපි ඒක මේ පුද්ගලයෙකුට කාටවත් බණින්නේ නැහැ කතා කරන්නේ නැහැ නමුත් ඒගොල්ලෝ කියන දේවල් දැන් බුදුහාමුදුරුවොත් එදා හිටිය සත්සාස්තුවරු ඒ වගේම ආගම් 62ක තිබුණු බොහෝ දේවල් වැරදි බව බ්‍රහ්මජාල සූත්‍රයේ කිව්වා. ඒක නොකිය හරියන්නේ නැහැ. ඒක කියා දෙන්න ඕන. බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ එදා සම්මතයෙන් තිබ්බ ආගම් බොහොම තිබුණා ඔක්කොම ධ්‍යාන ලැබලා ඔය ධ්‍යාන වලට ගිහිල්ලා ඔතෙන්ට හිර වෙන එක බ්‍රහ්මජාල කියන්නේ බ්‍රහ්ම දැල. දැලට හිර වෙනවා. කොටු වෙනවා. ඉතින් ඒක නිසා දැනුත් ඔය ධ්‍යාන දැලට කොටු වෙන කතාවක් තමයි මේ බාරකාමුදුරුවන්ගේ ගෝලියෝ කියන්නේ. ඉතින් ඒකෙන් මිනිසු මුදවා ගන්න ඕන. වගේ දෙවෙනි ප්‍රශ්නේ සයනාසේ දේශනා කරා උදේ මේ කෙසෙල් කණක් හොරගම් කිරීම සම්බන්ධයෙන් දැන් අපි දැන් මේ අවස්ථාවකදී මේක මමත් පෙර මොක් හරි කරපු හොරකමක් නිසා ඒකට හේතුවක් තියෙනවද නැත්නම් හේතුවක් නැතුව ඵලයක් නැහැනේ තමනුත් කවද හරි කාගේ හරි කෙහෙල් කණක් මොකක් හරි හොයකම් කර කෙහෙල් කණක් වෙන්න බෑ මම වෙන්න බෑ වෙන මොකක් හරි වෙන්න පුළුවන් මොකක් හරි හොරකම් කරගන්න ඇති ඒකයි මගේ කෙහෙල් කණ නැතුනේ මට මේක මේ ණය ගෙවන්න ලැබුණු හොඳම අවස්ථාවක් කියලා යහපත් සිතුවිල්ලක් ඒක තමයි මෙත්තානුසතිය නැ අපි මං කියන්නේ ඒකනේ එතකොට අපි අර හුණියම් කරන්නේ අරම නැතුව අපි පොලිසිය ගිහිල්ලා ඒ වගේ නීති මාර්ගයෙන් කටයුතු කිරීම වැරදිද ඉතින් ඒකෙත් යම් ආකාරයක පොලිසියන්නේත් එකට එක කරන්න අර පුද්ගලයාට අපහසුයක් අමාරුවක් කරන්න එතකොට අපි හොරකමට දිර්දීමක් නෙවෙයිද සම්නිස්සද්ද සිටින්නේ වැඩි අපි ඒක දැන් හොරකමට දිර්දීමක් කළේ නෑනේ අපි හොරකමට දිරිදීමක් කරනවා නම් අපි කියන්නේ එහෙම නෑට තවත් හොරකම් කරපන් කියලා මේවා කරන එකනේ. නමුත් දැන් අපි ඒ පුද්ගලයාටත් අපේ හිතත් කිලුටු කරගන්න නැතුව ඒ අනුන්ගේ හිතත් කිලුටු කරන්න නැතුව අපි ඒ පුද්ගලයාටත් මෙත්තානුස්සතිය වඩනවා. ඈ සියල්ල සිද්ධ වෙන්නේ හොඳටයි කියලා හිතෙනවා. දැන් මේ සාමාන්‍ය සම්මත සමාජයේ බටහිර ලෝකේ මේ වගේ තැන්වල තමයි ඔය පොලිසිය යන්නේ නඩු දාන්නේ අර වගේ මේ වගේ ලංකාවේ කරේ ඊට වඩා වෙනස් ඒවා ඔය දේවාල වලට ගිහිල්ලා අර මේ කන්න ලව් කිරීම මරලා තෝණ තීම පූජා වට්ටියක් තිබීම ශාප කිරීම පොල් ගැහිම අර වගේ මේ වගේ මේ ලංකාවේ ඉන්දියාව වගේ රටවල් වල කරේ ඒවා බටහිර රටවල් වල පොලිසිය ගියා නීතියට ගියා නඩු දැම්මා අරවා මේවා කළා දෙකම එකයි දෙකම ද්වේෂයෙන් වෛරයෙන් එකට එක කරන දේවල් දැන්တော့ අපේ ලංකාව උනත් දේශපාලඥයෝ දැන් විශාල වශයෙන් රටේ දේවල් සම්පත් මංකොල්ල කරනවා. ඒගොල්ලන්ට අපි ඒවල නිහඬව සිටීම ඒගොල්ලන්ට හේතුඵල ධර්මයේ කියා දුන්නා නම් මේ කර්මඵල විපාක පිළිගන්නවා නම් ඒගොල්ලෝ ඔවා කරන්නේ නැහැ. කර්මඵල විපාක පිළිගන්නවා නම් ඔය වගේ දේවල් කරන්නේ නැහැ. නැ කෙනෙක් අකටයුත්තක් කරද්දී අපි නිහඬව සිටීම මෙහෙමයි. අපි නිහඬව ඉන්නවා නෙමේ අපි ඒ කරුණු පහදා පැහැදිලි කරලා හේතුඵල ධර්මයට අදාළව කියා දෙනවා. ඔබ මේ වැරද්ද කළොත් ඔබට මේ වගේ කර්මයක් උරුම වෙන්න වෙනවා විපාකයක් උරුම වෙන්න වෙනවා. ඒක කියා දෙන එක හරි. ඒක කියා දෙන්න ඕනේ අනිවාර්යෙන් බෞද්ධය හැටියට. එතකොට මේවා කියා දෙන්න ඕනේ මේ ලොකු නාම නෙමේ. කොයි කාලේ? පොඩි කාලේ. ළමයින්ට 3 4 5 6 7 8 පන්තිවලදී හේතුඵල ධර්ම කියා දෙන විදිහට දහම් පාසලේ බුද්ධාගමේ පන්තියේ ඉස්කෝලේ ඉගැන්වුවා නම් ඔය එකම දේශපාලකයෙක්වත් ඕ වගේ වැරදි කඩ කරන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ ඒ වෙනුවට දහම් පාසල්වල පොඩි පන්තිවල බුද්ධාගමේ පන්තිවල උගන්වන්නේ අභව්‍ය අද්භූත ආශ්චර්ය ලලිත විස්තරයේ දිව්‍යාවදානේ කියපු සංස්කෘත පොත් දෙකක තිබුණු අභව්‍ය අද්භූත දේවල් දහම් පාසල්වල උගන්වන තරගයක් දහම් පාසල්වල උගන්වන ඒකයි වර්ධුනේ මේ රටේ නුන වින්නෙහි ඒකයි සවන්ස තව ප්‍රශ්නෙ තියෙනවා දැන් අපි ගෙවල් වල පෙස්ට් කන්ට්‍රෝල් එහෙම කරනවා දැන් ඔය චූටි සත්තු එනවාට දැන් අපි ඒක කරන්නේ මේ සත්තු මැරීමේ අදහසින් නෙවෙයි අපි ඒක අර පරිවර්ජනා පහට අබ්බා ඒක වරදක් නෑ අපිට ඒ වගේ සත්තුන්ගෙන් බේරෙන්න ඒ වගේ අර ප්‍රිකෝෂන්ස් ගැනීම ඒක වරදක් නෑ ඒක එහෙම සත්තුන් මරන්න විනාශ කරන්න හදනවා නෙමෙයිනේ ඒක අපි ගේ හදන්න ඉස්සෙල්ලා
samar itu view ini mata, kum view ini mata, mana hari? Tekora sanchetana sampassa sankara samudaya sankata obahansa deergha aveva avasaraya.